වත් මේ සෑම බ්‍රහස්පතින්දා දවසකම සදැවත් ඔබගේ හිතසුව පිණිස, බෞතයා රුපවාහනිවසේ විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාබයේ, තවත් උතුමූ දයිකත්ව සද්ධර්මදේශනාවක් අරම්භ කරන්නටයි බලපොරොත්තුවවෙන්නේ. සදැවත්න්නේ සුපුරුදු පරිදි දේශනාපොත් වන්නට, බෞ්තිය අරුපවාහිනෙේ මැදිරි පරිසුරයට වැඩම කරන්නට එදෙනු, කහපොල ශ්‍රීෂ සද්ධර්මාරාම භහාවිහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබේ මහාවි්‍යහාරාදිශ්වර කම්මට්ඨානාචාර්ය පූජනයේය තපවවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාමෙක්කුල් සාධනාාධ පාත්වමින් දම් සභහ මණ්ඩ පේයට පෙළි ගැනබෝ. සාධෝ සාධෝ සාධෝ. ැැවත් අද මෙවතු මෝ සද්ධරම දේශනාව සඳහා සැද හැති දයිකත්වය ගැනමින් කටිතු කරන්නේ. සසරින් නිවනට ධර්මදේශනා මාලාභ නිරන්තරයෙන්ම නරඹන ශ්‍රවණය කරන පින්වත් පිරිසක් වන. බොරල්ල CWW කනංගර විද්‍යාලයේ ගුරු මහත්මයෙන් පිරිසැවිසින්. සමන්තා චක්කවාලේසු අත්්‍රාගච්චන්තු දීවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කද දම්ම සවනකාලු අයං බදංතා දම්ම සවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයං බදංත නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ බුද්ධි සම්පන්න කාරුණ එක පින්වාත්මී සසරෙන් නිවන කියන මාතෘ කාවටදේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ගත්තා විශ්‍රාමික ගුරු මහත් මහත්වීන් පිරිසක් ොරල් කනන් ගර විද්‍යාලයේ සේ වේකර පරලෝ සැපස් සිීලම විදුහල්පතිවරු සහ චාරි මන්ඩල සාමාජි මහත්ම මහත්මීන් මෙම වැඩසටන සදහෞද උපකාර කළ සිල් දෙන ගගේ පරලෝස පසසිලු ාති හිතමිත්‍රාදීන්ට පින්ං අනුමෝදන් කරන්නට සෙත් ප්‍රාර්ථනාවන්තිනම් පිය පසු සිද්ධ කරනවා අපෂෑමකෙනනෙක්ම යම් පින්ක මක් සිද්ධ කරන්නේ යම් අරමුණක් මූලික කරගේ කාරණයක් මූලික කරගේ සාක්ෂාත් කරගන්නඩ අවශචයනං යැමෙකුට එයාල පින්කරන්නඩෝ එලබාගන්න පුුණ්‍යි ශක්තිය තුළින් තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගත්තා ඒ තතාගතයන් වහන්සේ අපට පෙන්නලදුන්න දීපංකර පාදමූලේ එලබාගත්ත නියත විවරණයත් එෙක්ක සාරාසංකය කල්පලක්ෂයක් පාරමිත්තා පිරුව සසරට බැහැල් එ මගට බැහැලා පර්ථාව නිෂ්ට සිද කරගත් ඒෂ්ට සිද්ධ කරගත්ති පුණ්ඥශක්තිය බල එනම් අපි නිවන්දකින්න වර්තමාන ලෝකයේ මේ බෞතික පැවැත් ම උද්දෙසා අපේ යාම් අමා අරමුණු තියෙනවන යාරමුණ ෂ්ට සිදධ කරගන්ට අවසානස්යෙන් ප්‍රාර්ථනාව නිර්වාණවබෝධය සියල්ලට පුුණ්්‍යශක්තියම තමයි ප්‍රත්තිය වෙන්නේ උපකාරවෙන් පීටවෙෙන් අද ධර්ම දේශනාව සසරින් නිවනට කංකා විත්තරන්න විශුද්ධි පිණිස මොකනිකුත් විසිුද්ධි පිළිබාඳව අපි දේශනා කරල තිනවා ධර්ම දේශනා ගණනාවකි පස්සුගේ සාතියේ දේශනා කරාපි සක්කායිදික්ක පිළිබඳ. පැහැදිලි විවරණයක්ය තුළ තියෙනවා අපි අද දේශනා කරන්න එත්තන නිහාතිීන සංයෝජ දන්න සංඥයෝජන දහයක් බදුරජාණන් වහන්සේ දේශනා කළ තියන දස සංයෝජනය සක්කායදික්කිි විචිකිච්චා සීලබස පරාමාසක්ෂය කාමරාග පටිිය රම්භාගිය සංයෝජන පහක්තින උද්ධම්භාගය සංඥෝජන පහක්තින රූපරාග අරූපරාග මාන උද්ද්චවිච්චා යමෙක් මේ දස සංයෝජනයන් හොඳින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන් වටහාගෙන සංයෝජනයන්ගෙන් මිදිනවන සසර නිවනට සංයෝජනධර්මයන් ක්‍රියාත්මකවෙන තා කල් සසර කොහෙද මේ වක්‍රාත්මක වේ මේ නාමරූප දෙක තුළ සංයෝජනධර්මයන් ක්‍රාත්මක වේ. තොර සක්කාය දික්ටි නාමධර්මය සිත තුළ ක්‍රාත්මක වෙන් විචිච්චා එකත් නම ධර්මය සිත තුළ ක්‍රියාත්මක වෙන් සීලබ්බ පරාමාස් වෙන ගෘත්ත වෙන පිළිගෙන එවත් සිත තුළ තමයි ක්‍රියාත්මකවෙන් කාමරාග පටික් එවස් සිත තුළ උද්දම්භාගිය සංයෝජන ගත්තාති රූපරාග රූපයටෑලන බවරාග රරාග රපරාග එය අරූපාච්චර ධාන වලටෑලන උපරා ගරුපපරාග මාන එක සිතති වෙන ස්භාවය උද්දච්ච එක සිතති වෙන සස්භාවය අවිච්චා ඒ සිතයති ව ස්භාවය නාම ධර්මය. පසුගිය ශාතියේ දේශනා කලේ සක්කායි දික්කී පිළිබාඳව ය අද ඉතිරි සංයෝචන ටික කියනවා. විචික ච්චා සැක මේකත් අපට පෙමේ ධර්මතාව අපට පෙර සංසාරින්ද තිබ තියෙන විචිහිච්චා සැකය මකච් පෙරබාවේ මම හිටියත් නැද්ද කවුරු වෙලා හිටත් කොහම හිට කවරු වෙලා කවුරු වුණාද. වර්තමාන මමමද මම නෙමෙයිද කොහම වෙනාද? ෙන මේ සත්‍යයක් කොහහින්ද ලාමත සත්‍යයක් කොහේ අනවති වර්තමානය. අනාගති මමමද මම නෙමේ කවුර වී කොහම වී කෙසේ වීද අධි වශයෙන් තියන. මේ විචිගිච්චාව නැතිකරගන්න දසය ආකාරයක් තියෙන විචිගිච්චාවය. සකයිදික්කේ විසි ආකාරයක් ති ආත්ම ඒ පෙරධර්ම දේශනා විසිද්ධ කරා. එක හොඳ ටහන්ට මේතුරු සංයෝජනැටිකතෙර නොයිතකට. එනම් පෙරභාාවේ පිළිබන්ඳම නාමරූපදයක ක්‍රියාවක් කිසක් පෙරභාවේ සත්්‍යයෙක් නේ පුච්චලයෙක්නේ නිසත්ව නිච්චි. එනිසා බුදුරජාණන් වහන්ස දෙසනා කරනාව මේ විචිකිච්චාව නැතිර ගණඩන පෙරභාවේ ක්‍රාත්මකව චාකාරයයක් දැනගන්න දැකගන්න වර්තමාන භවිී ක්‍රියාත්මක වෙන ආකාරයක් දැනගන්න දැකගන්න එස භහවමතම යනාගතයට යන්නෙත්. කාලත්ත්‍රය තුළ තියන ඇතිවෙන ස්විචිකිිච්චාවෙවත් සැකයහෙවත් වීමති නැති කරගණ්ඩ ඕනිේ. අපි දන්නා බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිරිිව දේශනා කලා මගේ පසුගිය ධර්ම දේශනා තුළ පැහැදිලියොම දේශනා කලා පභා හේතු පහ වර්තමාන පළ පහක් උපදවන බව පෙරභාවේ හේතු පහක් වර්තමානය පළපහක් උපදෝන එවගේම පෙරභාාවේර්ම වර්තමාන විපාක උපදෝන වර්තමාන කර්ම අනාගත විපාක උපදෝන එ කර්ම කියන්නේ නාමධර්ම විපාක නාමරූප දෙකේ එමනතා නාම ධර්මයන්ගේෙන් විතරක් තියෙන විපාක පෙරභාවය අප ආනිච්චාබි සංස්කාර කරල්ලා අරූප තලවල ගිනේ ආනිච්චාභි සංස්කාර කෙල කියන්නේ අරූපාවචර ධහාන් දැී පෙරභාවය අපි උපදුපු නැති බව ප්‍රත්තික්ෂයි මොක දර්දමිතන නෑන. එන අපි ආකසංඥාතන ්ඥනච්ායර්තන ඥඥායර්තන නිවසඥඥාාතන අපි වකරන්නේ. එම් පෙරභවේ අපේ සිත ආනච්ඡාබි සංස්කාරවලට හැරිලන්නේ. පෙරභාවේ අපේ සිත එනාමධර්මය පෙරභවේ පුං්ඥාබි සංකාර පුඥ්ඥාබි සංකාරය කියන ධර්මතාවය එක පැටලිලා තිබ. එනම් පෙරභව සංස්කාර නැමති නාම ධර්මයන් ක්‍රාත්මක වුණා. ඇැබ ඒකනුත් අපි ගත්තා බව දෙක සම්බන්ධ කරන්න පෙරභාවයසා වර්තමාන භවය සම්බන්ධ කරන්න ං පින්සිිතු විල්ලක්ගත්ත එනි සතමයි මනුසසලෝකට එන පුඥා විසංකාරයක් අපි කරගෙන එකත් අමධර්මය එ අමධර්මයන්ට ඉඩදුන්නේ හැබේ අපි අප්ඥා ි සංකාරත් කරලතින ඒන වරින්වර අපිට එන්නේ යමයම් කරදරයවා බාදකන සෝත වුල්ල න දුක්ෂසුම්ේවා හැඩීම් වැලපීමේන කායි කාබා දෙෙන ජරා ව්‍යාදිෂඒව සාමානය තියෙන දෙවල් නමුත් අපිට වැඩි පුරේනව නං අපි කරලාතියන අකුසල් නාම ධර්මයන් පුරුදු කරලා තිය එනම් පෙරභාවේ අපිටඒපුඥාබි සංකර ඥාබි සංකාරක්ෂයන එම නාම ධර්මයන් ක්‍රියාත්ම කලා තිී නොද ඔව ඒ ක්‍රාත්මක වෙන්න ඉඩදු නියයි අවිද්‍යාවති බා අවි්‍යාපච්චා සංකාරණ එ පභ ධර්මතා දෙක තිබ්බ බව අපට පැහැදිරී. පෙරභාවි තන්නවත් එකත් නාමධර්මයක් තන්නවත් තිබ්බන්නේ පෙ තෘශ්නාව අවසානයයක් කරගන්න බැරි වුණන පෙරභාවි ඒ ප්‍රතිඵලයක් නම භුක්තිවිදන වර්තමාන බන් එනම් පෙරභාවි තෘශ්නාව කියන නාම ධර්මයක් ක්‍රියාත්මකුණ උපාධානය කියන නාමධර්මය උපාධන කාමයත් උපාධන කරගන්න භවතුපාන කරගත්ත නිසා වර්ථමාන භවිටාව. කාමබ. ත්‍රකාම උපාධාන බෞපාධන දිිට්ටිත්තුපාන කරගෙන හිටිය. වැරදිදැකීම තුපාදාාන කරන්න හිටිය. මම මගේ කියන සභායක්ත් උපාදාාන කරගෙන හිටිය. අන්තවා දුපාන එකත් තිබ්බ පිළිගන්න පැහැදිලී. ත්‍ර විද්‍යාවත් තිබ්බ සංස්කාරයක් තිබ්බ තන්නාවත් තිබ්බ උපාධානයක් තිබ්බ ඒ පාදාානය නිසා කර්ම රැස් කර එතට නාමධර්ම පහ ක්‍රියාත්මකද පෙරභාව වර්තමාන භාවේ නාමරූප දෙකක් ෙදවා බනිකින මමත් නාමරූප දෙකා වාඩියලයින සියලු නාමරූප දෙක මේ ධර්මය ශස්්‍රවනය කරනවාන යම් රටවාසි ලෝකව එසියලොම දෙන නාමරූප දෙකා එයි සිතක්හ සිතුවිලි සතර හදාහතුන්ගේ ක්‍රියාවක්තිය මරූප දෙක ක්‍රියාවක්තියෙන් පැහැදිලි දකින් එහම් පෙරභවෙන් වර්තමාන භහයට පුච්චලෙක් සංක්‍රමණයුණේ නැහේ අතීත හේතු පහක් සිත තුළ ක්‍රියාත්මකවුණ ඒකෙන් හැදවා වර්තමානය නාමරූප දෙක ප්‍රතිසන්ධි විඤ්ඥානය බැස්ස කුසලාරම්මණයක් අරගෙන ඒ ඉස්සලාම බැස්ස අර යුක්තාානව නාමරූප දෙකක් පටන්ගත්ත කාත්මයි දැ ප්‍රතිඵලන බුක්තිවිඳී. තර වර්තමානය විං්ඥානය ප්‍රසඳි විඤ්ඥානය නාමරූපද දෙකේ ක්‍රියාව ආයතන හයකුත් දායද කළ එක්කම එකත් කර්මයට අයිති සංස්කාර හා කර්ම බව කියන ධර්මතාවන් ටයිතය එකක්ටම ආයතන හය දැන් ක්‍රියාත්මකයි ආයතන හය ඇසහන්න නාසය දිව සරීරය මන හයක් තියන අයතන හයක් ක්‍රියාත්මකයි ඒ ආයතන හයට ස්පර්ෂ හයක් සිිද්ධ වෙන ඒත් නාම ධර් ඉස්පර්ෂ හය නිසා විඳීම හයක් තියෙන ඒත් නාම ධර්ම එතර වර්තමානය නාමරූප නේද ක්‍රියාත්මත තර විඥ්ඥානය ක්‍රියාත්මකැ එක නාම ධර්මය නමරූප දෙක ක්‍රියාත්මකයි ආයතන හයක් ක්‍රියාත්මකයි ඉස්පර්ස හයක් ක්‍රියාත්මකයි විඳීම් හයක් ක්‍රියාත්මකයි දැන් පෙරභවේ මම දාරම හිට නාමරූප නාමයන් රූපයන්ට ප්‍රත්තියද විචිකිච්ඡා වයින් වෙන මම කියල ගත්තොත් ඇයි ම පෙ මමද මම නෙමෙයිද කවුරු වෙලා හිටියන් කොහොම වුණද වුවෙල කොහම මනාකාරට වුණාද කෙස්සේ ආවදම සත්‍යය නැ කොහම දාවිතකොට පුං්චලෙක්කාරේ කෙනෙක් කාවේ නෑ පෙරබැහැවයා අවිද්‍යාව නැමති නමධර්මය සංස්කාර නැමති නාමධර්මය තන්නාව නැමති නමධර්මය නමධර්ම කෙනෙ සිතුවිරි අවිද්‍යාව කැන සිතුවිල්ල සංස්කාරය කියන්නේ පු්ඥාබි සංකාර ඥ්ාබි සංකාරය කයන්නේ පින් සිතුවි ඥාි සංකාරයකයන අකුසල් සිතවි ුඥ්ඥාබි සංකාරයක යන පෙන් සිතුවිරිි ඒව ක්‍රියාත්මක වුණ තන්නාවත් එක්ක පැටලිලා තිබ්බි ඒනාම ධර්මයක් උපාධානය නම තිනාම ධර්මයත් පෙරභවේ ක්‍රාත්මක වුුණා ඒ අනුව කර්ම කලා දැන් එන කවදාව අපපු කෙනෙක් නැද්ද පෙරබය පිළිබඳව ගැට ලෝවේෂදගන් පුද්ගලෙක්ගේ සංක්‍රමණයක් නෙමී කෙනෙක්ගේ සංක්‍රමණයක් නෙමී බවෙන් භහවට යන පුච්චලෙක්න කෙනෙක් නේ එනම් නාමරූප දෙකන ක්‍රියාත්මක පටන්ගත්ත නාමරූප දෙක නාමරූප දෙක පටන්ගාන්්ඩ විඤ්ඥානය බහින්දුවනි විඤ්ඥානපච්ා නමරූප ආයතන හයයි නමරූපච්චා සලායතන සලායතන පච්චා පස්ස ආයතන හයට ස්පර්ෂ හයි පස්ස පච්චා වේදනා බිඳීම් හයයි වර්තමාන වර්තමානය මද ද විඤ්ඥාන නාමරූප සලායතන පස්ස බේදනාද නාමරූප දෙකද ක්‍රියාව තර වර්තමානය මම නෙමේ තර කොහම වනාදහෙන අති තහයුතු පහෙන් වර්තමාන පළපහක් ඇදුව තොරර්ත මමද මම නෙමේද කවුරු වෙලා හිටියද කොහොම හිටියද එකකට වත්දාන්න බැහැ නාමධර්මයන් පහ ක්‍රියාත්මක වුණ පෙරභවිී එක ප්‍රතිඵල වසයෙන් වර්තමානයේ නාමරූප දෙකක් ක්‍රියාත්මකයි. තරවර්තමානයේ මමද මම නිමේද ගඩ පුළුවන්සිි. මො අනාගත අනාගතයට කොහොමදන්සේ යන්නේ වර්තමානය තන්නාව නැමති නාමධර්මය ක්‍රාත්මකයි නැද්ද. සිතු ල්ලක් න තන්නාව කිය ඇලෙන සිතට නතන්නාවකි තර වර්තමානය තුෘෂ්නාව ක්‍රියාත්මකයි. තෘෂ්නාවට ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නෙ තවත් නාම ධර්මයක් එ අවිද්‍යාවයි අවිද්‍යාතන්න අවිද්‍ය නිසා තන්නාව නිසා අපි කර්ම කරනවද කර්ම කරන. තර තන්නාව තියන උපාධානයක් තියෙනවද වර්තමාන කාමේයටත් උපාධාන තියන ත්තුපාධානතින දික්්ටිවලටත්තුපාදාානතියන අන්තවා දුපාධන තාම මම මගේ කියන ස්භාාවයමද සිත හැසිරෙන්නේ වැරදි මම මගේ කියන බැහනි තොර වර්තමානය තන්නාව නැමති නාමධර්මයක් ක්‍රියාත්මකයි ඒ නාමධර්මය ක්‍රියාත්ම කන්නන් උපානය කියන සිතු විල්ල හැවත් නාමධර්මයයක් ක්‍රියාත්මකයි න්න උපාධාන කියන සිතු විලිහෙවත් ඒ නාමධර්මයන් ක්‍රියාත්මක වෙනකොට කර්ම කියන නාම ධර්මයන් ක්‍රියාත්මකයි පර්තමානය ද කෙරෙනම දනෙද්ද මේවා. ත වාර්තමාන භව අවිද්‍යාවත් තියනමද අවිද්‍යාවන් නිසා සංස්කාරහෙවත් කර්ම හදනම පර්තමාන හේතු පහයි ඒ නාමරූප දෙකන හිද ක්‍රාත්මක ව තොට ඊගාව භවයට ඒගා භවයට යන්න ඒතුකොට අග භ මමනමේද කවුරුවේද කොහොම වේද කවුරුවෙලා කොහොම වේද බෑ අනාගතයට කොහොමද අනාගතයට ඔය පහම තමයි. බහි විඤ්ඥානයක් අන්්ඩෙජ විත්තරයක් ඇතුළේ ජලාබුජ මහකුසක සංසේද ජකුණු කානු පල් වතුරවල ඕපපාතික. අනාගත රබයි පුද්චලෙක් නෙ මේ බයින්. සිත හැසිරෙන් ආකාරය අනුව අර රූපයන්ගේ ක්‍රියාත්මක භාාවයක් පටන් ගන්න නාමරූපතික ක්‍රියාව. තොර ප්‍රතිසන්ධි විඤ්ඥානය නාගතයට බැස්සන ඒ නාමධර්මයක පටන්ගැ ඒ නාමධර්මය තන පටන් ගන්නවත් එක්කම නාම රූපකම ක්‍රියාත්මකයි විඤ්ඥාන පච්චා නාමරූපා ආයතන්හයයක් පහළවෙයි විපාක විදින්න ආයතනහයක් පහලවෙ ඒයට ස්පර් සහයක් සිද්ධවෙයි ඒත් නමධර්ම ස් පර්ෂහය නිසා විඳියීම හයකුත් ඉගව භවත් එ ඒත් නාමධර්ම දැ සැකය තාමතිද තරථීත භවේ මමද මම නෙමේ කවුරු වෙලා හිටියද කොහම හිටියද කවුරු වෙලා කවුරුුණාද එකකටත් දාන්න බේ නාමධර්ම පහ ක්‍රියාත්මකද සිතු විලි විතරයි ද කියන පැදිී වර්තමාන භාවඩාව වර්තමාන භවේ පහක් ක්‍රියාත්මකයි මේ පාට වෙඩිය එකක් වත්න හයක් නැපහයිත විඥානයති න නාමරූප දෙකක ක්‍රියාවර්තිී න ආයතන හයක ක්‍රියාවතී නෝ ඉස්පර්ෂහයක් ක්‍රියාවත්ී න විඳී හයක ක්‍රියාවත්ීන නාම රූප නෙමේද වර්තමානය කාත්මක දරවර්තමානය මමද මම නෙමේද කොහොමද කවරුල කවරුද කොහොම ගන්නබහ පැහැදිරි ද කියන එක විචිකිච්චාමයින් කරන්න සක්කායේදිට්ටි විචිකිච්චා තවත් එකක් කියන. කෙලෙස් නිසා කර්මකරා කර්ම නිශාව පහක විදින බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කර කෙලෙ කෙලෙස් කියන්න සිත පිරිසිදු කරනව සිත දූෂ්‍යය කරනය සිත කිරිි කරනේ වර්තමානය ක්‍රියාත්මකද පරභාවේ ක්‍රාත්මක වීම නිසා වර්තමාන භවයටාවද කෙලෙස් පෙරභාවය තිබ්බද ැමනාද කලෙ ලෝබයලේෂයක් සිත කලෙන සිතා පිරිසිදු කරන. දේශය කලේෂයා මෝහය කලේෂයා මාන්‍යයලේෂයා දිට්ටි වැරදි දැක ලේෂ විචිකිච්චාව තීනවිිද අලසම කමරි කම නිදී මතගාතිය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්නේකට තමයි තිීනමිදකෙන්. උදච්ච කියයන්නේ වික්ෂිප්තය නොසනය. අහිරි කානෝ තප්ප කියන්නේ ලැච්චාවක්නය බයක්න මොනවැඩද. මේ ධර්මතාවන්ට ක්‍රාත්මක වන්න සි තු ඉද න ට ැා කු යයි. ච්ාබයතින මේ ධර්මතාව අන්ට සිත තුළ ක්‍රියාත්මක වන්න ඉඩ දෙන්නේෙ නෑ ලෝබද්දේශ මෝහ මාන දිට්ටි විචිකච්චා තියනමිද්ද. මේ ධර්මතාවන්ට සිත තුළ ක්‍රියාත්මක වන්න ඉඩ දෙනවනම් එ එ පාපයට ලැච්චාවකුත්නෑ පාපේයට බයකුත් න්නේේ. ඇයි ඒ ධර්මතා ක්‍රාත්මක වෙන තා කල්ල අට දුගතිවරුම වෙන. ලෝබය හොඳ තනක් හදනුවද දේශය හොඳ තනක් හදනවද න එ කෙලෙස් නිසා සත්‍යයා කර්ම කරනවා ද නැද්ද සිතා පිරිසින්දු වෙනවනම් සිත දූෂය වෙනනගය කරණ කර්ම අයකර්ම වචී කර්ම මනෝ කරන. කයිෙන් එකෝය වැරදි ආකාරයට හසුරෝගන්න වචනයේ වැරදි ආකාරයකයට හසුරෝ ගන්නව සිත වැරදි ආකාරයට හසුරෝ ගන්නඒ කර්ම සිතා පිරිසිදුවීම දෂ්‍යවීම තුළ කර්ම කර. කර්මවල විපාකවි ඉන්නේ නව පහ කරගෙන ම. කිය මත්තේ පහරගය විත්ති වාඩිලයින සියලු දනත් මේ බණහන සසිියලු දෙනත් ේ පහ බුක්තිවිද විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදන. එන කෙල්ලසුන නිසා කර්මකෙරවා කර්මනිසා ඇද කෙලෙස් කියන්නත් නාමධර්ම කර්ම කියන්නෙත් නාමධර්ම විපාගකය නනාමරූප දැනතට සත්්‍යෙක් නෑනීද පුච්චලෙත් නෑනීද. ැ මනස්සේ ආරූඩ කරගෙන ඉන්නවා පුච්චලය සත්්‍යයෙක් මමගමන්නෑ සම්මුතියෙන් කතා කරන්නට. සම්මුති ලෝකෙ ජීවත්වෙනකට අපිට කතා කරන්න වෙනවයිම මම කියන වචනය පාවිච්චි කරන්න වෙනවා මගේ කියන වච්චනය පාවිච්චි කරන්න වෙනවා මට අයිතී කියනෙ වචනය පාවිච්චි කරන්න වෙනවා හැබැයි ධර්ම මනසිකාරය තුනේ වච්චනැත්තුන බැහැ කරන්ට. ධර්ම මනසිකාරය. තාගතයන් වහන්සේ දේශනා කල්ලා තියෙන ධර්මය තුළ මනස තියෙනවන අර වචන තුළ නිකම් අංගෙනවා මම මගේ මට අයිති කනවා අපි වැඩි හරියක් අප මනස්්‍ය පවත්තන්නේ කොහයිද. සම්මුතියද පරමාර්තයයට සම්මුති අන්නේ කය අපට මේ දහම තාම අවබෝධ කරගන්න බැරිවුණේ පරමාර්්‍යයට වැඩි වෙලාවක් අපි ඉඩ දුන්නල් සිත තුළ හැසිරෙන්ඩ ය ද්‍යා උපදනකොයි විිහරි සම්මුතිය තුළ ප්‍රඥප්තිය තුළ මනස හැසිරෙන්ට ඉඩදුන්නොත් වැඩි වෙලාව යත් තව දුරටත් සසර රැඳිනවා සසරින් වනතන බණකය එහෙනම් අපේ මන සිත හැසිරීම ග්ඩෝන පරමාර්ථීයට පරමාර්තයට ගත්තාහම සත්‍යෝ දකින්න බෑනීද ුංචලෝ දකින්න බ කෙනෙක් දකින්න බහේ.කොදකිින් ඕනේ නාමධර්මයයක් ක්‍රියාත්මයක වෙන ආකාර න රප ධර්මයක් ්‍රාත්මක වෙනක නාම රූප දෙක ඕනවුන්ට උපකාර වෙන ආකාරය දකින්දුවෙන්. අන්න පරමාර්තය පරමාර්තය තුළ සමය ධර්මය ඔබද සම්මුති ලෝක ධර්මය ඔබුද කරගන්න මාර්ග. පරමාර්ථයට ගණඩ මානසි ඇවේ පරමාර්තයට ගන්නන අපට ධර්මතා දෙකක් ඕන ඒ ධර්මතා දෙක සිතෙන් අයින් කරන්න දෙ එපා මො සතිහා යෝනි සොම්මාන සිකාරය මේ ධර්මතා දෙක මොන හේතු අනි සවත් අයින් කරන්නවා පොඩ්ඩකටහ පොඩ්ඩක් වෙලාව කරයයි කරලා තිබොත් කෙලෙස් රිීගර නැද්ද අනිවාය කෙලෙස් ංවාද කර්මවලට ඉඩ තිෙනවා. කර්මවලට ඉඩ තියෙනවාද පැවැත්මට ඉඩ තියෙනවා ඇයි කර්මවල විපාක විඳින්ටිපේ කර්ම අහෝසි කරන්න හැනි කර්ම අහෝසි කළේ නැත්තිඇයි සිත කෙලෙස් ලෝබ දේශ මෝහ මාන දිට්ටි තින මිද උද්දච් යහිරිකකා අනෝතත්ප කියන දහයමතිීනද දහමතින බරපතල බෝමන අයික ෝ අර ෝ නිවාරයෙන් ඇයි දුකෙන් නිදස්සට එනම් විචිකිච්චාව කියන ධර්මතාවය දැන් මහිතන ුට්ක් කරරිපොඩක් නැතින හැබෝක වර්ධන කරගන්නුව. මේ විදිහටම තමයි මේක වන්න. මේ විදිහටමයි මේ ක්‍රියාත්මක වෙන්න කියලා නැවත නැවත නව න නවත නැවත හිතන්. තමන්ගේ සිතතුලින් තමම් විමසන්ටි. බලන්ට සත්්‍යය නමේද මේ කතා කරන්න කියලා. පරම සත්්‍යය නෙමේද කතා බුදුරාණන්ස පැහදිිය ත් පෙන්නල දුන්නා. එහම් විචිකිච්චාව කියන ධර්මතාවය සක්කයි දික්්‍යත්ය කයින් කරන්න වෙන. සංයෝජනතුනා කයින් කරගත්තුත් මේ භවී ලබාගත්ත නුස්ස ජීවිතයට හොඳ වටිනාකමක්තිී නනනි. මේ ධර්මතා තුනවත් සකයිදිට්ටි විචිකිිත්තා සිලබස පරාමාසකෙන මේ ධර්මතා තුනවත් මේ බව අයින්කරගත්තේ නැත්තං මේ අතිශ්‍ය දුර් ලබාගත්ත මනුස්්‍ය ජීවිතයට වටිනාකමක්තිී නෑනේ යි මේ නාම රුප දෙකම තමයි ඒකාව බවය බඩගන්නේ පාදනෙ අප දෙ සිවපා බොහෝපා එ මේ ධර්මතා තුන් අයින් කරගත්ත සිව්පාත්නෑ අපාත්නය දෙපා හම්බේ බව හතකට බොහෝපාත් නෑ එක ිරිසල්ලෝකනය ඇ්ටයි. එ මනුස්්‍ය ජීවිතයට වටිනා කමක්කීම දල බාගන්න. ඔ එ විචි චිච්චාවායින් කරන්න ඕනිද ඕන කොයි වල හට කරලා ඒ මේ භවය කරගන්න පුළ. සතිහා යොනි සි මන හොඳසිහ සතිය සමා සති යොනිසෝ මනසිකාරය හටගන්න තැන හටගන්න තැන සිත තියන් යොනිෂෝ මනකාරය එනම් විචිකිච්චාව පිළිබාන්ධවකෙටියෙන් කිවේ පැහැදිරිද. නිරන්තරෙන් විමසන් පරීක්ෂ කරන්න විභාග කරන්න මේ ධර්මතා නිසාමද මේ ධර්මතා හටගත්තේ මේ කෙලෙ නිසාද අපි කර්ම කරන්න කර්ම නිසාද මේ ධර්මතා පහස කශසලති පෙරභාවේ මේ ධර්මතා ක්‍රියාත්මක වුණාද නාමධර්ම පහක් අවිද්‍යා සංකාර තන්නා උපාධාන කර්ම බව නාමධර්මපා එනඒ ප්‍රතිඵල බුක්තිවි ඳඉන්න ද පියවිලතින් ඕ පුච්චලෙ කැවිල්ලන නාම රූපතිකක් ක්‍රියාත්මක කල දීලතිය. අපි මෝහෙන් මුලාවෙෙන් අවිද්‍යාවෙන් අනවබෝධී අප අල්ල ගත්ත ම කියලා මගේ කිය මට අයිති කියල මගේ ආත්මයක එක කටවත් දාණ්ඩ බ හං විචිකිච්චා පිළිබඳව පැහැල්. සිලපස පරාමස වෙන ගෘත වෙන පිළිගැනීම වෙන ඇදහ න නත්ති මේ සරණ අඥම් බුද්ධ සරණන්වරන්. නත්ති මේ සරණං අ්ඥන් දම්මෝ මේ සරණංවරන් නත්ති මේ සරණං අඥ සංගෝමය සරණංවර හැබැ අපිහෙම කියනවා අපි යනුව යනවද නති මේර නැහැමට සරනක් අ ලෝතුරා බුදුරජාණන් වහන්සේම තමයි සරණ කියලා දටම කියනවා අපි යනවම දගන්න න යන්න උත්සහ කරනවා විසාල පිරිසක්කන්න එමගේ යන්ටේ එහම් වෙන දිට්ටිවලට ඇන්ටිපා දෙවන් වහන්සේ මැව්වා කියන එක බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂප කළ දෙවියන් වහන්සේ මැව්වා කියන එක දෙවියන් වහසගේ නිර්මාණය කියන්නේ තතා ගතැන් වහසේ ප්‍රතික්ෂය කළ හෙම වඩ බේ මොකද දෙවියන් වහන්සේට පුළුවන්නම් මේ වගේ විශාල දෙයක් කරන්න එයාටේ බලය දුන්න කව්දය එතන්දි උත්තරණයඒ බලය දුන්නේ කවද් ගිටලඩා බල ගතු කෙනෙ ඉද පයාට බල දෙන්න මේ වදවල් නිර්මාණය කරන්න මවයි ප්‍රතික්ෂප කළ එහම වෙන්න ලෝකී මේක බ්‍රාක්්මයක් ග නිර්මාණයක් එකත් ප්‍රතික්ෂප කළ මේ ධර්මතාවයන් ඉබේ හටගන්නවා කියන ඒත් ප්‍රතික්ෂප කල එහම වෙන්නෙත් නැකිව මේ ධර්මතාවයන් සියල්ල පෙර කර්මයක් ශිද්ධ වෙනවා කියන ඒත් ප්‍රතික්ෂප බුදුරජාණ වහන්සේ ප්‍රතිික්ෂ කලා සියලු දිිට්ටිවලින් මිදුන කියන්නේ එකයි. කිසිම දිිට්ටියක් කවස්ථාවක බ්‍රාහ්මණය ැවිල්ලාහන. ස්වාමිණි භාග්‍යතුන් වහන්ස මම කිසිම දිිට්ියකට ප්‍රිය කරන්නකිව. මම සියල් අත හැල්ලෙ සියල්ල මදිලයිනේ මං කිසිම දිට්ියකට මං වැටලනෑ ම ප්‍රිය කරන්නකවා. ති බුදුරජාණන් වහන්සේ න බ්‍රාහ්මණය ඔබේ. කිසිම දෙ ප්‍රිය කරන්න නෑ කියන්න සිතුවිල්ලට කැමති දෙද ඒ දිිට්ටියක් ඒත් දිිට්්‍යයක් කිසිමදයක් ප්‍රිය කරන නෑ කිය සිතුවිල්ලක් කල්ලගෙන ඒ ඒක දිට්ටියක්න නිවන කියන්නේ තැ නිවීමයි නිවන කිය සියලු දිට්ටි වලි මිදිිච්ච තැනයි නිවන කියන්න එෙනම්? අප දේවවාදයක් අවසනේ නිර්මාණවාදයක් අවසනේ. ඒවා එකරගන්න එකරගත්තායි. මොක බුදුරජාන් වහන්සේට සියලු දෙනාම දුකින් මුදවන්න බැරි වුණනේ නමුත් ප්‍රාර්ථනාව චේතනාව සිතුවිල්ල සියලු ලෝකසත්්‍යයා දුකින් මුදවනවක් කියන සිතුවිල්ල පරම තුම් සිතවිල්ලක් නමුත් කරන්න බැරි වුණා මොකද දිිට්ටිගත්තඒ දත් සිටියනෙ වැරේ දිිට්ටි ගත්තයි එ බුදුරජන් වහන්සේ ඇලට බණකිවවෙන. එ බනකිවවෙත් කවස්ථාවක්ක ඇවිල්ලාන ඔබ වහන්සේ මේ මේ තෝර තෝරද බණ කියි බුදුරජාන් වහන්සේ ව මේඒකයි තෝර තෝරනේ ද වහන්සේ බණ කියයි බුදුරජාන්නක ඔග ඇයි එහෙම කරන්න ක හිට පස් සහනම ගාක්ම ඔබ ගොවිතැන් ඉන්නේ ජීවත් ඔවු ට යන කොඹුරතුුණක් එක කුඹරක් තියනවා බොම සරුසාරයි ඒකන හොදට හිරුවේලිය ගලාගෙන නව වාතාශ්‍රය ගලාගෙන න ජලය හොඳට ගලාගෙනයන හොද සරුසාර කුඹරක් තියෙනු නොබට තියෙන තව කුම්ඹරක් මධ්‍යම ප්‍රමාණයකුම්ක් ඒකට චරම කපාහසයෙන් වතුරගන්න ඕෝනි හරියට වාතාශ්‍රය හිරුවේලියත් අඩුයි එහෙම කුම්ඹරුකුත්තිය නොබට කරමැටි සහිත ගොඩඉදම කුත්ති නවා. තුනෙන් නම ඉසල්ලාම වපුරන්නේ මොන ඉඩමති ම ඉස්සල්ලාම වපපුරනා හොදමක හොඳට සරසාාරීඩම කුඹුර කහොදර වතුර ගලාගෙන නවා වාතාශය ලැබෙනවා මං කිස්සල වපුරනවා. මධ්‍යම ප්‍රමාණී තියනෙ එකුඹරත් වපුරනා ඕ එකත්ම වපුරන ඒකත් අස්සන්න ඩනත් මං ඒකෙත් වපුරන කරමැටික් සහිත ගොඩවිට ඒකත්ම වීටිකක් හීටිකක් කියනකව හරක්ට හරිකන්් එ මා එහෙම තයි බන කියන්නකිවා මාත් එහම තමයි බණ කියන්න නිික ඒ කොහොමද කියලව කියන ධර්මය සැනයන් වැටහෙනවනම් මාර්ගඵල ලබන්න පුළුවන්න අධිගමයන්ට එන්න පුළුවන්න මේලට ස්ෙල බන කියන්න මංයටට ස්සල බන කියන සරුසාරීටම ඉස්සල වපුරනවාකි වනැරිය නඩසන මධ්‍යම ප්‍රමාණය ඇස්තිිනන ක සූත්‍රර කිය නනේ ධර්ම දේශනාවක් කියන්න ඕන නත සූත්‍ර ගනාවක් කියන්න දයලට මයියටට බන කියනවා කරමටි සහිත ගොඩයිඉද මන්තියනවා එකෙත්තර හරක්ට හරිකාණඩ වීටික ගලදානකව අමාතේ වගේ තමයිකිව. තේරුම් ගත්තත් නොගත්තත් මගේයට බනකීවා හැබැ ඒගොලට කියන්නේ පස්සේ තොට දැන් වහාවබෝධ වෙනයට බුදුරජාන් වන්ස සොයාගෙන ගල බණකිවනි. දොට යම් කාලසීමාවට මේවා කරගෙන යම් කාලසීමාවත් තුළ තමන් උත්සාහවන්ත වෙලා මාර්ග පල ලබනයට බණකිව කිව. හර නොතේ නෑ කිව්වා ඇයි මේ බහෙන තයිගා බැවහරි ප්‍රයෝජනය. පැහදිලිද කියන එක එන සැකයක් නෑ අප බුදුරජණන් වන්සේ පිළිබඳව. ධර්මය පිළිබඳොස් සැකයක් නෑ මා සංගරත්නය පිළිබඳදෝස් සැකයක් නෑ විශවාසයක් නැවීමමතියක් නෑ ඒනම් අපට වෙන දික්ටියයක් අවශ්‍ය වෙන දික්්ටියක් අවශ්‍යනය තවතින දිිට්ටි කියන්නකට ගොඩාක් තියනෝ දික්්ටි. ඒ අපට එකක් අත් අවශ්‍යනය අපට ැති මේ සරණං අඥ බද්ධම මේ සරණංවර නත්ත මේ සරණං අඥ දම්මෝ මේ සරණංවර නත්ති මේ සරණගඥ සංගෝම මේ සරණංවරන් කියලා ඇැබ ඒ පිළි වෙතෙම නිවැරදිව හිටියොත් මේ දහම ඉක්මණින් අවබෝධ කරන්න පුළුවන් එහෙනං විචිකිච්චාව කියන ධර්මතාවේ සීලපත පරාමාස වෙන ෘත්ත වෙන පිළිගෑන අවශ්‍යනෑ සතිහා යෝනිසෝ මනසිකාරය ගාණ්ඩ මුලට ඇයට සම්මාධිට්්‍යය නියතිවස වනවා. සම්මාධදිි්චි යන නිවැරදිව දකිනවා. නිවැරදිව. ඒ ප්‍ර්‍යක්ෂඥානය නුවනින් දකින්නේ ඒ ප්‍ර්‍යක්ෂඥානය එහෙනම් දැමේ සංයෝජනතුන තර සකයි ඉ්ටි පිළි බඳව පසසිගිය දශනාව තියන්නේ මේ කිව විචිචිච්චාාව සිිලබස පරාමාස මේ දෙක ප්‍රහීන කරන්න ඕනේ අවසන් කරඩෝනේ සහමුලින්ම ඒවත් කරන්නඩන මනසි ඒගාාවට තියෙනවා කාමරාග පටිග කියලා න රාගේ සංයෝජන පහක්ති නවන ශකය දිිටි විචි ාසී ලපස රාමාස කාමරාග පට. තර මේ සකෘදාාගාමි මාර්ගයේදී වෙනවා කාමරාගෙ හා පටිගේ කියන එක තුනී වෙනවා. ද මොකන්ද මේ කාමරාගකයන්න කාම කියන්නේ කැමති රාග කියයන්න ඇලනවා. දැහෙම වෙනවද නැච් මොනටද කැමති මොනවටද ඇලෙන්නේ. කාම කියන්නේ කැමති රාග කියය ඇලන. මේ සකෘදාගාම මාර්ගද මේක තුනවෙන එක විතරයි වෙන්නේ සහමුලින්ම අවසන් එන්නේ එහනම් කැමති තැන ඇලින් මන්න ටික පිස්සල හොයා ගන්ටෝන ඇලන තැන් කැමති දීව ගෙවල්දරල් ප්‍රියයි කැමති ඉඩකඩක් යානවාහන් මිලමුද රන්රිදී මුතුමනි අඹුදරු ඥාතිමිත්‍රදී. දැන් එතකොට කාමරාග එත ඇැලි ලද නැද්දයි කර ගෙවල්දරවල් යනවාාන ඉඩකඩම් මෙිලමුදල් රන්රිදිී මුතු මැණ කබුදරුවෝ ඥාති මිත්‍රාදී වස්තුකාම ඒ වස්තුකාම ඒ වස්තු වලට කැමතිවෙන්නේ ඒ නිසා හොඳ සිතුවිලිටිකක් හදන්න පුළුවන්. ඒ නිසා තම ඒ වස්තුවල්ට කැමතිවෙන් ඒක් ලේෂකාමේ සිත කෙලෙශලා යශවාදන හොය ්‍රරාශ්වාදය හොයන්න අවශ්‍ය කරන වස්තු ටික ගොඩ හ ගත්තා වස්තු කාම කැමතිී වස්තුලට තියනවද නැද එත කාමරාග තියන නින් බැ දුරජනාසික බැහ දැහෙන සකෘදාාගම මාර්ගද මොක්කද වෙන්නම අරක්කායි දිටී විචිකිච්චා සීලබස පරමාශසිකන සංයෝජන වන සාමුලිම අවසංහ වනාට පස්සේ කාමරාජ පස අපට තිය ධර්මතා දෙක පිළිබඳව තමයි ගැටලුව තියන ජනාගම් මාර්ගටයන ඉට පස තව පහත් තියෙනවා. කර මේ කියන්න ඔරම් ාගියය සංයෝජන එහමන අපි බලන්න ෝනේ අප සිත ඒවට ඇල්ලෙනවද දමොකද කරන්නඩෝන අයින් කරන්නඩෝනෙද තිකත් තුනී කරගෙන ගිහි අයින් කරනව එ ත එක පාට මයින් කරමාද මනසි මන සහකට ගන්න තිීනයකට සිතින්නේ මේ දල්ලං ඉන්න ෙවල්දරුුවල්. අතින් දල්ලඟෙන සිතිින්ද. යානවාහනල්ලං ඉන්නේ අතින්ද සිතිින්ද. ඉඩකඩගල්ලගන්න මනසින්නේද. මිල මුදල්ලගින් රන්විදදි මුතු මැනිික්තියන ඒවාල්ලංගින්න නසින්නේෙමේ ද. අඹු දරුවල්ලං ඉන්නෙකොයිට. අතින් අල්ලන් දෙන්නේ. මනසින්නේ මේ දල්ලඟෙන්. ඥාති මිත්‍රදින් මනසින්නන්නේ මේ දල්ින් මනස ගණ්ඩු කහක ෝගෙන ග්ඩ ගාකම ඇතිමතිෑ ගණ්ඩ ව වැඩ මොකටද ඔය කනකත් අපිත් එක යඩවෙන්නේ සොහන ගටි විතරක්ගේේ පස්ටි කර දලා අප හැල ගෙදර ගටි නද තනී තනින් යන්ඩ වෙන නාම රූපතික් අපි හදාගෙන ආව යන්ඩවෙෙන්න්න ඒ සභාවව මාරගෙන තමයි යන්ඩුවෙන් එෙනම් කාමරාග කැමති දේට තියෙන රාජය කාම කියන කැමති රාජය කියන්නේ එලෙනවා කියන. දම් මොකද කරන්න. අයින් කරන්න ඕනෙද එම නම් තුනී කරගන්නවා ටික් ඊට පස්සයයින් කරනාද. ඕනි කැමති කරගන්න පුල හැබැයි කරගඩම වෙනවා අඩුමාශයෙන් සුද්ධාවාස පහටයන්ටන. එ අර සංවජනතුනායින් කොළොත් බව හතකට සීමමා කරගෙන උපරිම හතක් නැත ඉට කලිනුත් දවසන් කරායි නිවනටම උපරිමයන්නේ බව හතයි නැති බව අට්ට මංආදියන්ති අටවෙනිවාරහිපදීමක් ප්‍රතිසන්ධයක් නෑ කාමරාගිය පටිගිය අවසන් කොළ සුද්දවස පහක්තිය සුද්ධ කියන පිරිසිදු වාසය වාසේ කරණ ඉතාම පිරිසිදු පහක්තියන. අවහ මතප සුදස් සුදස්සි අකනෙ කල්පදාහයි කල්ප දෙදහයි කල්පහාරදහයි කල්පාටදාහයි කල්පදශදහයි. කාම ලෝකවලට එන්නේ නගාමී ආගමනයක් නෑ අනාගමී තේර නෝද කියන එක් කැමති රගිති තව නැත් අහිත ෘුප පහසම්පූර්ණ කළ සසරෙන් නිවනටම මේ භවේ අවසන් කරන්න පුළුව සමහර අයග තිීනවන යම් මෙ ප්‍රාර්ථන එතු නානත්ත කායා නානත්ත සංඥා එකකායට එක එක සංඥාව තොරයා කැමති නං සුද්දවාස පහේ ඉන්න පු හැබැයි කාමරාගයෙන් නැමති ඒ නාමධාරමය හෙවත්ය සිතුවිල්ල අයිං කරගන්න වෙනවා කවත්දායින් කරන්නේ අදායින් කරලා තිබ්බොත් කාමරාගය පටිගේ දෙකම ප්‍රට මාරයාවත් ප්‍රශ්ඥන්නේ ඇ අයින් කරගත්ේ නැත්තා මාරයාවත් ගැටලුවක්න කොහැරි ගහින්දාන්නනය පිවයි එනම් සකෘදාගාමි මාර්ගයදවෙන්නේ අරවස්තු වලට තියන රාගිය තුනී වෙනවා ඒකම ඒ පිළිබඳව ඇතිකර ගන්න සිතුවිලි වලට තියන රාගිය ක්ලේෂකාම එ සිතුවිලිවලටත් රාගය තියෙන් ඒ සිතුවිලි වට කැමතිනි ඇහෙන් ලස්සන රූපද දෙකලා සිතුවිල්ලා හදන්න කැමති ගේ කාමරාග වස්තෝල්ටත්තේ වගේ සිතුවිලි වලටත් ඒ වගේ හොොඳමිහිරරි හඩවල්ලා හල ආශවාධයක් ලබන්න කැමති කාමරාග හොඳ සුවඳන් සුවඳ දේවල් ආග්‍රාණය කළ සිතුවිල්ලක්හදන්න කැමති කාමරාග හොඳ රස්සයක් වින්දනය කළ සිතුවිල්ලක් දන්න කැමති කාමරාග සොමුදු පහසක්ල බල සිතුවිල්ලක් උපදවන්න කැමති කාමරාග අරමුණු ඉටු කරගෙන් ේතු අස්වාධයක් ලබන්න කැමති කාමරාග තුනී කරනවද අවසන් කරන. අවසන් කොළත් සුද්දාවස පහේ තුනී කොළොත් එක භවකට නවා එක පාරක් කනවා තේරෙනවාද කිය. ඇබේ පටිගත් අවසන්න එනවා. පටිගක නමකක් තරහ කරෝධ වෛර සිතිවිෙන් තියනවද තන්නාව හිදමයි. තුරස්නාව තියනවා නම්ම තමයි දේශඇත්යෙන්නේ. අවිද්‍යාව තියනවා නම්ම තමයි දේශ අත්යෙන්. තොර දේශය කියන ධර්මතාවය නාම ධර්මයක් සිතුවිල්ලක් විටරයි. අයිංකරප අයින්කොලොත් හොඳයිද පැවත්තු ොත් හොඳයිද. තමගේ සිතින් විීමම සන්ඩුව. මේ තරහා කරෝධ වයිර පටිග කියන මේ ධර්මතාවේ කියැන නාමධර්මයයක් සිත විල්ලක් විතරයික චිතක්ෂයයක් තුළ ඇතිල නැති විලාන මේක මගේ සිිත තුල් පවතින්න ඉඩ දෙනවා දේම නැත්තම්ම් මේක සි අයින් කරනෝද. තමන් තමන්ගේම විමසන්න. හොඳ එක මොකත් අයිකරන එක හොඳයින්නේ. ඔහු කරන්න වෙන කවදර අයිකරන එක තමයි හි. තමට හපතක් වෙන්නෙ යන්නට හපතක් වෙන්නෙත්නෑ එන කාමරගේ පටිගැයි අවසන්ද එතු වට සක්ක දි්ි විචි චා සීලබස පරාමාසිකන සංයෝජනාවසන්ද අම්බාගේ සංයෝජනවසන් බයක් වෙඩ ඔන්නේන අනි ධර්මතා ප පහ පිළිබඳධ ව ළඟස් දේශන දිචරන ධර්ම දේශනා වාවසන් කරනු කාලය පැහැදිද කියන පැහැදිී ඒ අපට ම කරගන්න බැරි මේ භාහය තුළ කරගන්න බැරි පුළුව. මොනා දවශ්‍ය කර සතිහා යෝනිස මනසිිකාරය මේ දෙන්න තම උදව් කරන්න එ කවුරතු අම්මතාත්තර කරන්න බේ සහෝදරට කරන්න බ මහත්තර කරන්න බෑ නෝනට කරන්න බැ දරුන්ට කරන්නත් බෑ ඊටත් වඩට වටින දෙන්නෙත් තමයි ස්වතියායි යෝනි මනසිකාරය. එම් ඒදන්න වනන්ත ලගතියා ගන්නටුව. ඒදන්න වයින් කරන්න . ොඩොඉ අයින්කොලත් සසර ලගතියාගත්තත් සසරින් නිවන හොන්ඳයි ධර්මති සනාද තවසන් කරනවා දායකතය සසරෙන් නිවනට වැඩ සටහන් නරබන විශ්‍රාමික ගර මහත්ම හත්මින්ෙන් පිරිිසත් විසිෙන් බරලන්නගර විද්‍යාලයේ සේවය කර පරලෝස පස්සරම විදහල් පතිවරු ස චාර ම්ඩල සාමාජක මහත්ම මහත්මින් වැඩ සටහන සඳ උද උපකාර කළ සියලු දෙනාගේ පරලෝ සබසිරු ඥාති තම තරාධීන්ට පින්ංහන මෝදැන් කරනව සසරෙන් නිමනට ධර්ම මාර්ග කියයාදන දේශඛයාානන් වහන්සේටත් උද ප ර ස ට ක් රෝග පත් ාව ත ර සත්‍ය බෝධය පිනිස පින හේතු ඒවා කිය ල පාර්ථනා කරනවා. සබෞධ සසන සුරකින පපුචන යාය හ සංගරාත්නයට. තුළ පව ග ෝග ම රන් ්‍රර්ත්නා කරන පළමෙන් එනම් සඳහන් කළ දෙන ප ති තු නික් ද කරන ප ද ෑම කෙනෙ තා ම ද තු ව කියල ඉම් මේ හතු ෙන ග. ැස් කරගත්තනම් ప్්‍රමාන නි ක්තිෙන් සළු දෙ න් න මෝධන කරන සලු දෙවියෝත් මේ පින් අනු ෝදන් මේවා දෙවියනුති තායික්මන් භවයක දියුතුම් නිවනින්ම සැනසතුවා කියලා දෙවියන්ට පින්දෙමු ආකා සටటා చබුම් මට්టා දේවාන ගාමහිදදිකා පඥන්තන් අනු මෝදිවා చරන් රක් కං තුలోෝක සාాසනం ආකාසටటා చබුම් මට්టා දේවා ගා මහිදදිකා පං්ඥන්තං අනු මෝදිත්වා චිරන්රක් කංතු දේශනං ආකාසට්ටාජබහුම් මට්ටා දේවාන ගාමහිද්දිිකා පං්ඥන්තං අනු මෝදි චිරන්්‍රක් කංතුමං පරන්තී. ප්‍රස් කරගතනන් ත ප්‍රමාණන පුුණි ශක්තිෙන් සසරින් නිවනට ධර්ම මාර්ගිකයා දෙන දේශකයණන් වහන්සේටත් උදහ්ප කාර කළ සහසා භාග්‍ය සියල දෙනාටත් දු නිරෝග සුව පත් භාාවය තිර ජීවනය දීර් ගාවයි සම්පස්සල සේවා ල් දෙන ක් චත්‍රා සත්‍ය අවබෝධ පිස මේ උතුම් පුනි ශක්තිය හේතුව ආසනාවේවා කියල හිතාගෙන සාදුකයන. සම්බදු සස වන සුරකිෙන පූචන යාය මහා ංගරාත්්‍යයට ආරඩ තුල පවතින කොවිඩ්ව සංගතරෝග යත්වසම ලෝක ඉතාමත් ම දරනව සංගතයක්ය වෙන කොට ක්‍රාත්මක වෙන යිඉතිංහ අපිසිරු දෙනාාම යමාආකාරිකතති ගැනීමක ඉින්නිිති රෝගනිසා. ශාල පිරිසක් මිය ගිය දේසි ර දන් සිපත් කල ගලක් ල ච්චි ත සුගති ගමේවා කල පාර්ථනා කරන වගේ මිතා ඉක්මනින් මේ වසංගතරෝගය අපේ රට ඇය තුළ මේ ලෝක තුළින් ඉතා යික්මනින් තුරං වේවා ඒ සඳහ මේ රැස් කර ගත් උතුම් පුුණ්‍ය ශක්තිය ආසිරුවාදයක්ම වේවා කර හිතාගෙන සාදුකය. සසුන සුරකන ආරයම සංගරාත්නයයටන්ත් මේ උතුම්පුුණන්නේ ක්තිය ච්‍රාර් සත්‍ය ධර්මය අවබෝධවීම පිණි සමහේතු අසනාවේවා කෙල හිතාගෙන සාදුක කියන්න අවසාන වසයෙන්න බාප සෑම දෙනාටම මේ භාවය තුළම උතුම්ූ ච්‍රාර්ශත්‍යය ධර්මය අවබෝධ වේවා කියල හිතාගෙන සාදු කියන්න. සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදනසීලිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝධම් මාවඩ්ඩන්තී. ආයුුවන්නෝස්ුකංබල ආයරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවත අතෝනිභාන සම්පත්ති, එමිනාතයේ සමිච්චතු.